අයිබුවන් වනක්කම් ශිරාණි මායාකඩුව YouTube channel එකට දලදත්ත ආදරයෙන් පිළිගන්නවා. ඔගොල්ලොන්ට මේ කොරෝන දවස්වල මගේ හැරෙන පාඩම් ටිකට මම පුංචි උදව්වක් මේ කරන්නේ. අද පුතේ මම සාකච්ඡා කරන්නේ පුතාලට. මම කලින් 11 වෙනි පාඩම කරා. අද මම පුතාලට සාකච්ඡා කරන්නේ මෙන්න මේ පාඩම. කීරියුම් පාම්බුම් 12 වෙනි පාඩම කීරියුම් පාම්බුම් කියන එක. ඒ කියන්නේ මුගටියාත් නයාත්. මේ මුගටියාත් නයාත් ගැන පාඩම තමයි අද මම පුතාලට සාකච්ඡා කරන්නේ. ඔන්න මම මේක පුතාලට පැහැදිලිව කියලා දෙන්නම්. අහගන්න ඒ වගේම අහගෙන ඉඳලා සටහනක් දාගෙන තියාගෙන පුතාල එක පාඩම් කරලා තියාගන්න. දැන් ඔතන පුතාලට පේනවා ඌර් ඒලේ විවසායි ඔරු කීරි වලන්ද වලරන්දාන්. ඒ කියන්නේ පුතේ දුප්පත් ගොවියෙක් මුගටියෙකු ඇති කළේය කියන එක. අන්දක් කීරි මිහවුන් කෙටි කාරත්තනම් උඩෙයදු. ඒ කියන්නේ මුතේ ඒ මුගටියා ඉතා දක්ෂය කියන එක. අන්දක් කීරි ඒ මුගටියා මිහවුන් ඉතාම කෙටි කාරත්තනම් උඩෙයදු කියන්නේ ඉතාම දක්ෂයි. එජමාන් විශ්වාස මුම් කොණ්ඩදු. ස්වාමියාට විශ්වාසවන්තව හිටියා. ඔරුණාල් විවසායි එංගෝ සෙමිරුන්දාන්. දවසක් මේ ගොවියා කොහෙද ගිහිල්ලා හිටියා. කොහෙද ගිහිල්ලා හිටියා ගිහිල්ලා තිබ්බා. එතකොට විවසායින් මනේවි තන් කුලන්දේකු පාල් ඌටි විට්ටු තූක වෙයිතාල්. ඒ කියන්නේ ගොවියාගේ බිරිඳ තම දරුවාට කිරිපොවා නිදි කෙරෙව්වාය කියන එක. නිදි කරලා තැබ්බා. තන්නීර් එඩුත්තුවරච් කිනට්‍රඩික්කු කුඩත්තුඩන් සෙන්රාන්. ලිඳට වතුරගේන්න ලිඳට කලයත් අරගෙන ගියා. කීරි කාවලොප්පු නින්රදු. මුගටියා හිටියා ළමයගේ ආරක්ෂාවට මුරකරුවෙක් වගේ හිටියා. ඉරණ්ඩාවදු පන්දි පාරුංග විවසායින් මනේවි සෙන්ර පින්බු කරුණාහම් ඔන්රු අන්ගේ වන්දදු. ගොවියාගේ බිරිඳ ගියාට පසුව කළුපාට නාගයෙක් එහි ආවා. කුලන්දේ පායිල් තූක්කි කොණ්ඩිරුන්දදු. දරුව පැදුරේ. ඉස්සර කාලෙ පුතේ ඔය දැන් වගේ සැප පහසු සුවපහසු මෙට්ටත් එක්ක උස ලස්සන ඇඳන් අපේ ගෙවල් වගේ නැහැ. මේ දවස්වල පැදුරුවල මිනිස්සු නිදාගත්තේ මැටි ගාපු ගෙවල්වල. ගොඩක් කලාවට ඒ ගෙවල්වල වහල පොල් අතු වලින් හරි මොන හරි අතු වලින් සෙවිලි කරලා තින මේ පේන මැටි ගාපු බිම මේ මෙතන වාඩි වෙන තැන ඔය මැටි වලින් හදලා තින මේ අය මොන හරි අතු සෙවිලි කරලා හද පොඩි ගෙදරක්. එතන පැදුරක තමයි දරුවා නිදි කරලා යන්නේ. ඉතින් අර සීතලට සත්තු යදෙනවා. අර කීරි සුවඳට එන්න පුළුවන් කොණ්ඩිරුන්දදු. කුලන්දේ පායිල් තූකි කොණ්ඩිරුන්දදු. ඒ කිව්වේ එතන අදහස් වෙන්නේ දරුවා පැදුරේ නිදමින් සිටියා. කුලන්දේ පායිල් තූකි කොණ්ඩිරුන්දදු. දරුවා පැදුර නිදමින් සිටියේය. පාමු කුලන්දේකු පක්කමහ සෙන්රදු. මොකද කිව්වේ නයා ලදරුවා ළඟට ගියේ. ඔන්න නයා යන්නේ ලදරුවා ළඟට. සමහරට කිරි සුවඳට වගේ වෙන්නේ නැති. ඉදේ කිරි පාර්ථදු. මේක දැක්ක මේ නයා. කවුද මුගටිය? සෝරි මුගටිය. පාම්බින් මේල් තාවියදු. මොකද්ද උනේ? අග හිරි වැටෙනවා මේ කතාව අහනකොට නේද? මොකද්ද උනේ? නයා මතට පැන්නා. කීරි පාම්බේ කඩਿੱත්තදු. ඒ කිව්වේ මොකද්ද? මුක්කි මුගටියා නයාව හැපුවා. තුන්දු තුන්දා කියදු. කෑලි කෑලි කැඩුවා. විවසායින් මනේ වරුවරේ කාතිරුන්දදු. ඒකේ මොකද්ද? ගොවියාගේ බිරිඳ එන තෙක් බලාගෙන හිටියා. දැන් බලන්න ඊළඟ පන්දේක. විවසායින් මනේවි කුඩත්තේ ඉරප්පි කොණ්ඩු තිරුම්බිනාල්. ගොවියාගේ බිරිඳ කලේ පුරවගෙන ආපහු එන්න පිටත් වුණා. අවල් වීටින් වෙලියේ කදවරුහිල් නිට්ටු කොණ්ඩිරුන්ද කීරියේ කණ්ඩාල්. ඒකේ මොකද්ද? ඇය ගෙදර එළියේ දොර අසල කදවරුහිල් කියන දොර අසල හිටගෙන ඉන්න එතන නතර වෙලා හිටගෙන ඉන්න ඒ මුගටියව දැක්කා. කීරීන් මුහත්තිල් ඉරත්තත්තේ කණ්ඩාල්. ඒකේ මුත්තේ අර මුගටිය ගෙමි මූණි ලේ. ඉරත්තම් කියන්නේ ලේ. ඉරත්තත්තේ කණ්ඩාල් ලේ දැක්කා. අවල් තන් කුලන්දේ කීරි
அடைத்து விட்டது என நினைத்தாள். ஏட சனிக்கோ ஓனம அம்மகனுக்கு எம ஹித்தனா புத்தே தமங்க தருவ தமே மத்தாக்கேன்னு එක පාරට වෙන සිද්ධියක් ගැන හිතෙන්නේ නැහැ. කොච්චර විශ්වාස වුණත් උතේමු සතා සතාමනි කියලා අපිට හිතෙන්න වෙලාවකට. දීර්සන් සතෙක් නේ මූ අපිට කොහොම විශ්වාස කරන්න කොහොමත් මේ බිරිඳට ටිකක් මේ එච්චර හිත හොඳ තිබුණෙත් නැහැ. මං අහලා තියෙන සිංහල කතාවේ මේ සිංහලෙන් මේක කියද්දි මේ මුගටියව ගෙනාවට එච්චර සතෙක් නේ කොච්චරම් පොඩි දරුවෙක් කියන තැන බයයිනේ කියලා. අවල් තන් කුලන්දේ කීරි කඩිත්තු විට්ටදු එන නිනීත්තාල් ෂණිකෝම හිතුව සිතුවිල්ලක් ආව නැති වෙලාවේ කෑව තමයි මගේ පොඩි එකා. මගේ පොඩි එකා කාලයි කියලා හිතුවා. අවල් තන් කුලන්දේ කීරි කඩිත්තු විට්ටදු එන නිනීත්තාල් ඇය හිතුව තමන්ගේ දරුවා මුගටියව හපලයි කියලා. මුගටියවනේ මුගටිය දරුවව හපලයි කියලා. තුක්කත්තාලුම් තුක්කත්තාලුම් කියන්නේ පුතේ දුකෙනුත් කෝපත්තාලුම් කෝපයනුත් නීර් නිරප්පිය කුඩත්තේ කීරීන් මේල් පෝටාල් බලන්න වතුර පිරුණු කලේ මුගටිය ගැඟට දැම්මා. අප්පා වියාන කීරි තුඩි තුඩිත්තු ඉරත්තු විට්ටදු අහිංසක මොකද අහිංසක මුගටිය අප්පා වියාන අහිංසක මුගටිය ගැහි 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 මරුණ. අහනකොට මොන තරම් දුක හිතෙන කතාවක්දනි. අම්ම ගැනත් දුක හිතෙනවත් මේ ඇත්තටම මුගටිය ගැනත් දුක හිතෙනවා. අන්දප්පෙන් වීටිනුල් ඕඩිනාල් ඒ කාන්තාව ගේ ඇතුළට දීව්ව මේ ඔක්කොම උනාට පස්සේ අංගේ ෂණිකෝ වෙන දේවල් මේවා. අංගේ කුලන්දෙයි සුහමාහ තූ කික්කොණ්ඩි රුන්ද අනේ දෙයියනේ මොකද්ද වෙලා තියෙන්නේ. එහි ලදරුවා සුවසේ නිදමින් ඉන්නවා. ඔරු කරුණාහම් කොල්ල පට්ටි රුන්දදු මැරිල හිටිය එක කරුණාගේ මැරිල හිටියා. අපොළුදුම් තාන්නවලුක්කු උම්මේ විලංගියද එතකොට තමයි ඇයට සත්‍ය තේරුණේ. ඉරන්ද කීරියේ මඩීල් වයිත්තු කොණ්ඩාල් මැරිල හිටිය මුගටිය ඔඩොක්කුවට ගත්ත තුරුල්ලට ගත්ත අලත් තොඩංගිනාල් ඇඩුව ආනාල් ලවලු ඩෙයියාලු හෙයියාල් ඉපෝදු වෙන්න පයන් මුගද්දේ කියන්නේ. නමුත් ඇඟේ ඇඩීමෙන් දැන් කුමන පලක්ද එදත් කුපායන් මොන මොන ජාතියේ මොන ප්‍රයෝජනයක්ද මොන විදියේ ප්‍රයෝජනයක් දැන් වැඩන්නේ එහෙම වුණත් අවලු දෙයියාලු හෙයියාලු ඉපෝදු වෙන්න පයන් දැන් මොන ප්‍රයෝජනයක්ද කන් කෙට්ට පින් සූර්ය නමස්කාරම් මෙදත් කුස් දෙක පේන්නේ නැති වෙච්ච දාට හිරු නැමහි ඉරට නමස්කාර කළ මොකටේ මොනෝ බලන්නේ ඉරු එළියේ ඉර තිබුණත් එක නැතත් එක ඉරට වැන්ද කියලා වැඩක් නැහැ ඉරෙන් ප්‍රයෝජනයක් නැහැ ඇස් දෙක පේන්නේ නැති දාට ඔන්න ඒ කියන්නේ අර උපමාවක් පුතේ ඇස් දෙක පේන්නේ නැතිකොට ඉරට වැඳල වැඩක් නැහැ වගේ දැන් ඉතින් සිද්ධිය වුණාට පස්සේ අඬල වැඩක් නැහැ. එන්නි තුනි කරුම තුනින්ද පින් එන්නුවම් එන්බදු ඉලුක්කු ඒ කියන්නේ පුතේ එන්නුවම් එන්බදු ඉලුක්කු සිතා ක්‍රියා කරන්න හිතල ක්‍රියා කරන්න හිතල වැඩ කරන්න ක්‍රියාවෙන් පසු සිතීම පහත් ක්‍රියාවකි. කරන්න කලින් හිතන්න කරලි ඉවරල හිතන්න එපා එතකොට ප්‍රමාද වැඩි යොබ. ලස්සන කතාවක් දුක හිතර කතාවක් නේද? රයිට්. පුතාල ඉතින් ඔය කතාවේ තේරුම හොඳට ඔළුවට දාගන්න. ඕ පුතේ MCQ කිව්වේ අර මේ දෙවනි මේ පළවෙනි කොටසේ පේපර් එකේ පළවෙනි කොටසේ පුතාලගේ ඕ ලෙවල් පේපර් එකේ වුණා. ඔන්න ඔය වගේ කතාවල් වලින් පුතේ ඔගේ තේරුමත් එක මතක තියාගන්න පුතාල කතා පොඩ්ඩක් ඔළුවේ තියාගන්න මුළු කතාවම කටපාඩම් කරන්න කියන එක නෙමෙයි ටීචර් කියන්නේ. පොඩක් අදහස චුට්ටක් ඔය වචනවල ඔළුවේ තියාගන්න කොහොමත් පුළුවන් පුතාලට ටීචර් වෙයි කියන එක අහගෙන හිටියාන් පස්සේ ඔය තේරුම ඕගොල්ලන්ට ඉබේටම වගේ තේරෙන කතාවක් නික් මතක තියාගන්න පුළුවන්. ඉතින් කතාවකුත් පාඩම් කරගෙන ඉන්නේ කොහොමද පුතාලට කතාවක් රසවිඳපු කතාවක් ලියන්න කිව්වොත්ින් ඕන ලස්සන කතාවක් තියෙනවා ලියන්න. රචනෙට එන්න පුළුවන් පුතේ වචන 100ක් ඔයා රසවිඳපු කතාවක් ලියන්න. ඕන ලියන්න පුළුවන්. මුගටියගේ නයාගේ කතාව හරි ලස්සනයි. සරල වාක්‍ය වලින් තියෙන පුතාට ලියන්න පුළුවන්. ඕක මං කිව්වර MCQ එකේ වචන හතරක් වාක්‍ය හතරක් මාරු කරලා පිළිවෙලට ගලපන්න එන්න පුළුවන් පුතේ හොනේ. රයිට්. එතකොට මේ බාන පුතේ සරියායින් සරියනෝ විලෙයායින් පිළේනෝ මෙලු දුංගල් මෙතන සරි ගද්දා දෙන්නේ පිළේ නෙමෙයි. ඕ රේලේ විවසාය කරුණාහම් උන්දේ වලන්දාය. දුප්පත් ගොවියෙක් කළුපාට නාගයෙක් හැදුරු අපොයි නෑනේ මොකට හදනවා කළු නාගයෝ නේ වැරදි විවසායින් මනෙවි තන් කුලන් දෙයික්කු පාලූටි තූක වෙයිතාල්
ගොවියාගේ බිරිඳ තම දරුවාට කිරි දී නිදි කළාය. සාරිනේ ඒක හරි. නායි කාවලොක්කු නින්රදු. ඒ කියන්නේ මේ බල්ලා හිටියලු මුරකරුවෙක් නෑ. මේ ගෙදර බල්ලා හිටියේ නෑ. වෙන ගෙවල් බල්ලා තමයි. මේ ගෙදර බල්ලෙක් මේ උගටියෙක් හිටියේ. ඒක වැරදි. කීරි කීරි තුඩි තුඩිත්තු ඉරන්දදු. ඒ කියන්නේ මොකද උතු? උගටියා දඟල්ලා දඟල්ලා මැරුණා. අයියෝ පාවම්. ඒක ඇත්තනේ. ඒක ඇත්ත. කුලන්දේ කීරි කඩිත්තු විට්ටදු. දරුවාව මුගටියා විසින්නේ මුගටියා හැපුව කෙනෙක් අනේ නෑනේ අසරණ මුගටිය එහෙම දෙයක් කරන්න හීනකින්වත් හිතුවේ නෑ දරුවා ආරක්ෂා කරගත්තා පින්වරුන් ඉඩේ වෙලිහලේ නිරප්පුංගල් කියන්නේ මුගටිය හරිම සරල දෙයක් මේක පහත තියෙන උත්තරේ පුරවල් දාරණේ තියෙන අපිට ඕ රේලේ විවසායවරු ඒකෙ මොකද පුතේ දුප්පත් ගොවියෙක් කීරියෙයි වලරන් දාන්නේ කීරියෙයි කීරියෙයි මුගටියෙක්ව කීරියෙයි කියලා දාන පුතේ කීරි කියලා දාන්නපා ඒ ඇති කිරීමේ ක්‍රියාවට යටත් වුනේ කර්මපදයේ වෙන්නේ මුගටිය වෙන. එතකොට කීරි යෙයි වලර්තාන්. කීරි හිස්තනක් නින්රදු. මුගටියා සිටියේ. කාවලොක්කුනේ මුරකරුවෙක් ලෙස හිටියා. කාවලොක්කු. කීරි කාවලොක්කු නින්රදු. මුරකරුවෙක් ලෙස හිටියා. ඊට පස්සේ මණේවි සෙන්ර පින්බු බිරිඳ ගියාට පස්සේ කාන්තාව ගියාට පස්සේ බිරිඳ ගිය පසු එතනට ආවේ කරුණාහ. කරුණාහ මොන්රු අංගේ වන්දදු. කීරීන් මුහත්තිල් පාර්තාල් කීරීන් මුහත්තිල් මුගටියාගේ මුහුණ කවුද බැලුවේ මණේවිනේ මණේවි බිරිඳ තමයි බැලුවේ මණේවි පාර්තාල් කීරියා කියන්නේ කවුද කීරියා කියන්නේ මුගටියානේ කීරියා නෙවෙයි මම විහිළුවට කිව්වේ කීරියා නෙවෙයි මුගටි කීරි මුගටියට අපි කියන්නේ කීරි කියලා එතකොට ඒකෙ පුතේ මේ එන්නේ අපේ මේ දෙවෙනි අභ්‍යාසෙනි අපි දැන් මේ කතා කරන්නේ ආ ඒකේ හතරවෙනි එකට එන්නේ කීරීන් මුහත්තිල් මෙතන අපි දැක්ක දේ පාර්තාල් මුහුණේ තියෙනවා ලේ දැක්කේ නේද මණේවි නෙමෙයි කීරීන් මුහත්තිල් ඉරත්තත්තේ පාර්තාල් ලේ තියෙනව දැක්ක කීරීන් මුහත්තිල් ඉරත්තත්තේ පාර්තාල් ලේ තියෙනව දැක්කා එතකොට අන්දප්පෙන් වීටිලුල් වීටිලුල් ඕඩිනා ගෙදර ඇතුළට දිව්වා තව එක සැරයක් බලන්න මෙතෙන්ට එන්න ඕන කීරියේ රණ්ඩු කාවලුක්කු කරුණාහම් ඉරත්තත්තේ ඊට පස්සේ වීටිලුල් රයිට් සොල්ලරි මුහම් පුතාල අනිවාර්යෙන් බල්ල තියාගන්න මේ හරිම වටින මේ සොල්ලරි මුහම් ටික පාඩම් කරගන්න එක සිංහල තේරුමත් එක්ක සේප්පාඩු මූන්රු පින්වරු පින්වරව ට්‍රුක්කු විඩයලු දුංගල් කියන්නේ පුතේ පින්වන පින්වරු වනව ට්‍රුක්කු විඩයලු දුංගල් කියන්නේ මේ පහත් තියෙන ඒවට හිස් තැන් පුරවන්න කියන එකනේ හරිම ලේසි තව චුට්ටයි පාඩමේ තියෙන්නේ අපිට හතරවෙනි එකේ පුතේ පොරොත්තමාන සොල්ල වෙයිත්තු ඉඩවල නිරුපුංගල් ආ මේක උත්තර ටික කීරීන් ඉල් පුහල් ඉරණ්ඩේ තරුහ කීරීන් ඉල් පුහල් ඉරණ්ඩේ තරුහ කියන්නේ මුතේකින් කියන්නේ මුගටියාගේ ස්වාභාවික ලක්ෂණ දෙකක් සඳහන් කරන්න කියන එක තමයි මොනවයි උත්තිසාලියුම් විසුවාස මුල්ලදු විසුවාස මුල්ලමු ඒ කියන්නේ උත්තිසාලි අපිට අංක මෙහෙම පුතල් ලියන්නකෝ කීරීන් ඉල් පුහල් ඉරණ්ඩු කියලා දාන්න. කීරීන් ඉල් පුහල් ඉරණ්ඩු කියලා දාලා අංක 1 2 දාලා එතනින් යටින් යන පුත්තිසාලි විසුවාස මුල්ලදු. පුත්තිසාලි විසුවාස මුල්ලදු. බුද්ධිමත් විශ්වාසයි කෙනෙක්. කුලන්දේ එංගේ තූක්කි කොණිරුන්දදු. කොහෙ දහනව දරුවා? දරුවා කොහෙ දහනව නිදමින් සිටියේ? සම්පූර්ණ උත්තරයක් ලියනකොට පුතේ අනිවාර්යෙන් සම්පූර්ණ උත්තරින් ලියන්න ඕන සම්පූර්ණ පිළිතුරු ලියන්න ඕන කුලන්දෙයි එංගේ කෙනෙක් අයින් කරගන්න ආන් එතෙන්ට උත්තරේ දාන්න කුලන්දෙයි පායිල් තූකි කොණිරුන්දදු දරුවා පැදුරේ නිදමින් සිටියේ රයිට් මුන්රාවදු පාරුංග විවසායින් මණීවි මුහත්තිල් ඉරත්තත්තුඩන් ඉරන්දු කීරියේ පාර්තු එන්න නිනේ තාල තුන්වෙනි එක ගොවියාගේ බිරිඳ මුහුණේ ලේ සමග සිටි මුකටියා දැක කුමක්ද සිතුවේ කියන එක
එතකොට පුතේ විවසායි මනේ මහත්තිල් ඉරත්තත් උඩන් නිරුන්ද කීරියේ පාර්තු එන්න කියන එක අයින් කළා. අපි උත්තරය සම්පූර්ණ නිල අර අපහසුම මේ අර උත්තරේ ගලපලා වෙනස් විදිහට තම වාක්‍යෙන් කියන තේරෙන්නේ නැත්නම් දරුවන්ට මෙන්න මේ ප්‍රශ්න වාචී පදය අයින් කළා එතෙන්ට උත්තරය දාගෙන ලිව්වනම් ඉතුරු වාක්‍ය ටික වචන ටික ඔක්කොම ඔන්න ඒ උත්තරෙත් අපිට නිවැරදි පිළිතුරක් විදිහට බාර ගන්න පුළුවන්. අපි මෙන්න එන්න කියන තැනට දා ගන්නවා මොකද්ද? විවසායින් මනේ මහත්තිල් ඉරත් අතුඩන ඉරුඳ කීරියේ පාර්තු අදු අදුතාන් අදුතාන් කුලන්දේයි කුඩිත්තු විට්ටදු එන නිනෙයි තාල්. අපිට මෙච්චර දිගට ඕනේ නැහැ, මේක මෙහෙම්ම ලියන්න පුළුවන්. අදු තන් කුලන් දෙයියේ කුඩිත්ත විට්ටදු එන නිනෙයි තාල්. අදු අදු තන් කුලන් දෙයියේ කුඩිත්තු විට්ටදු එන නිනෙයි තාල් කියලා නිනෙයි තාල් කියලා උත්තරේ ලියන්න පුළුවන්. ආපහු අහගන්න, අදු තන් කුලන් දෙයියේ කුඩිත්තු විට්ටදු එන නිනෙයි තාල්. විවසායින් මණේවි කීරුක්කු එන සෙයිදාල්. ගොවියාගේ බිරිඳ මුකටියාට කුමක්ද කළේ කියන එක. නීර් නිරප්පිය කුඩත්තේ කීරීන් මේල් පෝටාල්. නීර් නිරප්පිය කුඩත්තේ කීරීන් මේල් පෝටාල්. හරිම නරකයි නේ. එක සැරේට සොයන්නේ බලන්න නැතුව කරපු වැඩේ. දරුවෝ ඉන්න අම්මල ඔහොම තමයි පුතේ හැපින්නියෝ වගේ කියලා කියන්නේ නේද වෙලාවකට. ඉක්කදේ කූරුම් පඩිප්පිනේ යාදු. තමන්ගේ දරුවට කරදරයක් වෙනකොට හැපින්නියෝ වගේන අම්මලා හරි සැර වෙනවා. ඉක්කදේ කූරුම් පඩිප්පිනේ යාදු. මෙම කතාව කියාදෙන පාඩම කුමක්ද? මොකද්ද? නිදානමාහ ආරායින්දු පාර්තු මුඩිසෙය්‍ය වේඬු. අපව හගෙන ලියාගන්න. දැන් ලොකු පුතාලනේ ඕගොල්ලෝ. නිදානමාහ ආරායන්දු පාර්තු මුඩිව් செய்ய வேண்டும். ආරායන්දු පාර්තු මුඩිව් செய்ய வேண்டும். මෙන්න සොයා බලා කටයුතු කරන්න ඕන කියන එක. සේට්පාඩු නාන්දු වෘත්තමාන සොල්ලේ වෛද්‍ය ඉඩේ වෙල නිරපුංග. පෙන් කියන්නේ කාන්තාව. මෙතන පෙන් කියලා කියන්නේ පුතේ කාන්තාව කියන එක. පායිල් කියන්නේ පැදුරේ. කීරියේ මුගටියාව. කුඩත්තුඩන් කියන්නේ කලයස් සමග කලය රැගෙන කියන එක. කුලන් දෙයිකු කියන්නේ ලදරුවාට. රයිට්. දැන් බලන්න, කිනට් අඩික්කු සෙන්රාල්. කොහොමද ගියේ? එයා කුඩත් උඩන්නේ කලයත් එක්ක. කුඩත් උඩන් කිනට් අඩික්කු කුඩත් උනන් කිනට් අඩික්කු කුඩත් උඩන් සෙන්රාල්. කලයත් සමග කලයත් අරගෙන ලින්දට ගියාය කියන එක. කුලන් දෙයි තූකි කොණ්ඩිරුන්දු පායිනේ පායි. ලදරුව පැදුර නිදමින් සිටියේය. තන්නීර් එඩුත්තුවර කිනට්ටඩික්කු සෙන්රාල්. කවුද? තුන්වෙනි එක උත්තරේනේ පෙන්. වතුර ගේන කලෙත් තරම් නිදට ගියේ කාන්තාව. කදවිරිහෙල් නිරු කොණ්ඩිරුන්ද කණ්ඩාල්. කවුද? කීරියේනේ කීරියේ කණ්ඩාල්. දොරාසරින්න උගටියා දැක්කා. පාල් ඌටිනාල්. කවුද? කුලන් දෙයිකු පාල් ඌටිනාල්. දරුවට කිරි දුන්න කියන එක. දැන් මෙතන පුතේ පින්වරුන් වාක්‍යයේ අවධානය යොමුගල් පහත වචනවලට අවධානය යොමු කරන්න. මේක හරිම සරල තැනක් පුතේ. විවසායින් මණේවි තන් කුලන් දෙයිකු පාලූටි විට්ටුත් තූක වේතාල්. මෙන්න මෙතන කුලන් දෙයිකු අක්කු කියන ප්‍රත්‍යය ඇවිල්ලා තියෙනවා. මේ බාන කුලන් දෙයි අක්කු. මෙන්න මේ රතු පාටින් දින අකුරු දෙකක් එකතු වෙලා තියෙනවා. ඒකෙන් කියන පුතේ දරුවාට කියන එක. ට කුලන් දෙයිකු පාලූටි නා. දරුවාට කිරි පෙව්වාය. කීරි කීරික්කු අඩිතාල්. ගැසුවේ කියන එක. අවලුක්කු උන්මේ විලංගියදු. අවලුක්කු උන්මේ විලංගියදු. අවලුක්කු ඇයට කියන එක. ඇයට අවලුක්කු කියන්නේ ඇයට ඇත්ත අවබෝධුනා කියන එකනේ කියන්නේ අවලුක්කු. දැන් ඔය විදියට පුතේ අපිට කොළඹුක්කු කොළඹට ගාලික්කු ගාල්ලට අනුරාධපුරත්තුක්කු අනුරාධපුරයට මාත්තලේක්කු මාත්තලයට මාලා උක්කු මාලාට අම්මා උක්කු අම්මාට තංගේක්කු නංගිට තම්බික්කු මල්ලිට ආසිරියරුක්කු ගුරුතුමාට අධිපරුක්කු විදුහල්පතිතුමාට මාමා උක්කු මාමාට පාට්ටි උක්කු
ආච්චිට උයි වගේ තක්කු කියන එක දාලා අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් පද කියන්න පුළුවන්. පින්වරුම් සොට්කලේකු කු උරපු 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 කියන්නේ ප්‍රත්‍ය කියන එක විභක්ති සේර්තු වාක්‍යංගලෙයි මුළු මේයි පඩුතුංග කීරි කීරික්කු පිල්ලේ පිල්ලේකු තම්බික්කු කඩේකු නන්බනුක්කු රයිට්. ඔන්න එතකොට අපිට පරිසු පොඩුත්තාල් පරිසු පොඩුත්තාල් කාටේ අපි දාමු මෙතන තංගේකු පරිසු කොඩුත්තාල් සෝරි තම්බික්කු පරිසු කොඩුත්තාල් මල්ලිට තෑගි දුන්න කොඩුත්තාල් තම්බික්කු. අපිට මෙතන මේ වචන වලට වඩා මෙන්න මේක උදාල හදාගන්න එකයි වැදගත් වෙන්නේ. කඩිද නන්බනුකු කඩිදම් ඉලුදිනාර නන්බනුකු කඩිදම් ඉලුදිනාර යාළුවාට මේ ලිපියක් ලිව්වේ කියන එක. වීටුක්කු පෝනාර ගෙදරට ගියේ කඩේක්කු වීටුක්කු පෝනාර. දැන් අපිට මෙතන ගන්න වෙන්නේ පුතේ කඩේ කියන වචන තමයි. කඩේක්කු වීටුක්කු පෝනාර කීරික්කු පහේ පාම්බු මුගටියගේ හතුරා නයා. ඊට පස්සේ උනා ඌටිනාර කියන්නේ උනා ඌටිනාර පිල්ලේක්කු උනා ඌටිනාර දරුවාට කෑම කැව්වේ කියන පිල්ලේක්කු පිල්ලේක්කු උනා ඌටිනාර දරුවාට කෑම කැව්වේ කියන එක. දැන් මෙතන පුතේ මේ වීටුක්කු කියනක වැරදිලා යදුනා වගේ මට හැඟෙන්නේ. දැන් මෙතන පෝනාර වීටුක්කුත් ඕනේ නෑනේ. කඩේ තියෙනවා කඩේක්කු පෝනාර කඩේට ගියේ. කඩේක්කු පෝනාර කඩේක්කු පෝනාර කඩේට ගියේ. කඩේට ගෙදරට ගියේ කියලා අදහසක් වැඩක් නෑ නේද? අපි මේ වීටුක්කු කියනක අමතක කළා කඩේක්කු පෝනාර වීටුක්කු අවශ්‍ය නැහැ ඇත්තට මෙතන. මේ හරි පුතේ එහෙනම් ඔන්න මම ඔයගොල්ලන්ට යුතුයකමක් කරා. මට හරි සතුටක් දැනෙනවා මෙහෙම හරි මම ඉතින් මගේ ස්කූල් එකේදී එතකොට ක්ලාස් එකේදී දරුවන්ට මේවා මීට වැඩිය තව ටිකක් මේ කියන්නේ බෝඩ් එකේ ලියලා එහෙම පැහැදිලි කිරීම කරලා තමයි කියලා දෙන්නේ. ඉතින් පුතාලට මේ අවස්ථාවේ හැටියට මට මෙහෙම හරි කියලා දෙන ලැබිච්ච එක ගැන ලොකු සතුටක්. පුතාල හැමෝන්ටම ආයුබෝවන් වණක්කම් පරිස්සමින් ඉන්න හැම දරුවෙක්ම ආරක්ෂා වෙලා